අද අපි පන්තියේ කතා කරන්නේ කිඹුල්ලෝ ගැන. ඒගොල්ලෝ බොහොම භයානකයි. අපි කොහොමද ඒගොල්ලන්ගෙන් බේරෙන්නේ? කිඹුලෙක් දැක්කාම කරන්න තියෙන හොඳම දේ උගින් බේරෙලා දුවන එක. ආ ආ අදට පන්තිය ඉවරයි. අනික් අයට පුළුවන් මෙතනින් යන්න. පොඩ්ඩ විතරක් කොහොම ඉන්න. ඔයිට වැඩිය පන්තිය අවදානෙන් ඉන්න ඕනේ. සමා වෙන්න. මේ පැත්තේ ඉන්නකොට කිඹුලන්ගෙන් බේරෙලා ඉන්න ගන්න ඕනේ. ඒක වැදගත්. මීට පස්සේ මම දඟ කරන්නේ. අන්න හොඳයි. දැන් යන්න. ඔය ළමයාව මේ ගුරුකුලයට එව්වේ හොඳට ඉගෙන ගන්න. මගෙන් ඉගෙන ගත්ත මහාචාර්යවරු අද ඉන්න ඕන තරම්. අනේ මට නම් තේරෙන්නේ නැහැ හැල මාමි. බරණ උගන්නන ක්‍රම දැන් හරියන්නේ. නව සහස්‍රයට මුහුණ දෙන්න අලුත් විදියට ඉගෙන ගන්න ඕන. තේරුණාද? අපේ කාලේ වගේ නෙවෙයි දැන්. දැන් වැඩිපුර තියෙන්නේ ක්‍රියාකාරකම්. අපි යන්නේ නම් නැතු යන් ඉබිරාලට හැරි. අපි හොඳ වැඩක් කරමු. ඔන්න බලන්න. දැක්කද? දැන් මම. මේ දැන් නැති වෙලාවට බාර දෙන්න ඔක්කොම දුවනකොට එක එක හරි හවුවේ. කිඹුල්ලෝ පූස වගේ කෑම එක්ක සෙල්ලම් කරන්නේ නෑ. මං පෙන්නන්නම් මේ සෙල්ලමෙන් දිනන විදිය. ඉන්න ගැම්ම ගන්න ඕනේ. ඉතින් එන්න දිනුවද? කිඹුලෙක් කර උඩ ඉන්නව දැක්ක හොඳ වෙලාවට ඒක හීනයක් උනේ. දේවි අපි ගෙදර සුප් එක හදමු. ඔය දෙන්න උනතියක් කරගන්න මම යන අරගුල්ලුත් එක්ක. ඔය පරාදයි. අනේ මම කන්නේ පා. අනේ මම කන්නේ පා. මම ඔයව කන්නේ නෑ. කන්නේ නෑ? ඒ උනාට ඔයත් කිඹුලෙක් නේ. ඉතින් මොකද? ඔයා කිඹුල්ලොන්ට කැමති නැද්ද? මට පේන්න බෑ. මට දුකයි උම් කියනකොට. ඔයා නරක කෙනෙක් නෙවෙයි වගේ. මං පොඩ්ඩා. ඔයා කවුද? කටු චූටි. අපි සෙල්ලම් කරමු. මට දැන් බෑ. මට ආලෝ හොයාගන්න ඕනේ. එහෙනම් ඔය යන්න. ඒත් ඒ උනාට අපි පස්සේ සෙල්ලම් කරමු. මං බලන් ඉන්න හොඳද? හාත්ය අයින් වෙන්න. මේකට අවුල් නැත්තම් මං වාග කියනවා. දැනගම හරකටනේ වාගේ කඩවාගෙන හාරනවා. දැන් මං කියන දේ සත්‍ය නැපා කියන්න. කිඹුල්ලෝ හැමෝ එක්කම තරහයි. ඒ මොකද? ඒක එහෙම තමයි. අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. තේරුණාද? ජීදේවි මොකද්ද මේ? ගොයමට තෙල් ගහලා උඩ බඳින එකක්ද? මොඩියා වෙන්න එපා. උගුල වැඩ කරනවාද බලනවා. වනේ මේක ඩවු නැත්තම් වග කියනවා කියලා. පුතෝ මේ උගුලට අල්ල ගන්න එපා. එයා මගේ යාළුවේ. මනවා අම්මා මුත්තා කාලේදි වදහපු ඒවද මේවා. හැලයාගේ පවුල වැදගත් පවුලක්. අපට ලැජ්ජාවක් නැතුව පාරේ බහැලා යන්න තියෙන්න ඕන. තේරුණාද? මට තේරුණා නැන්දේ. දැන් ගිහින් නිදා ගන්න. අපි උගුල හරියටම හදලා එන්න. චූටි මේ පැත්තට එන්න. හී
ඔබල්ලෝ වැඩ කරගෙන යනවා නේද? ඔව් තාත්තේ, අපි සීරම ඉවර කරන්න. මෙන්න අලුත් යාළුවේ කටු චූටි. සීදේවි නැන්ද කිව්ව හරි කිඹුල්ලොන්ට කාත් එක්කවත් යාළු වෙන්න බෑ. හැංගෙන්න එපා එන්න. මොකද හැංගුනේ? සෙල්ලන්ද පොඩ්ඩෝ. අයියෝ පිටිපස්සෙන් මරුව දැක්කේ නැද්ද? ඒ මගේ යාළුවා. ඒ තී යාළුකම එච්චර හොඳ එකක් නෙමේ. ඇයි හොඳ නැහැ කියන්නේ? ඒක වැරදි. බටුවට දෙකක් උස නැහැ. පඬිත කන්නන් තියෙනවා. දවල්ට කැමරට ගත්තට පස්සේ තමයි තේරෙන්නේ. ආ බෙන්ජෝ මොකද මේ? තාත්තේ, ඇයි අපි සමහර අයත් එක්ක තරහ වෙන්නේ? අපි මොකටද කා එක්කවත් තරහ වෙන්නේ බෙන්ජෝ? අපි උත්සාහ කරන්න ඕනේ හැමෝම එක හොඳින් ඉන්න. ඒත් හැම වෙලෙම බෑනේ. කවුද කියන්නේ අපි හොඳ නම් අනිත් ඔක්කොමත් හොඳ වෙනවා බෙන්ජෝ? ඒකත් මට හොඳ අදහසක් ආවා. අනේ ගුළු නැතුව මං කොහොමද තනියෙන් ඉන්නේ? ඔලු කන්න වෙන්නේ අනිත් අය අපේ හතුරු කියලා පෙන්නන්න ඕනි. ඒ කොහමද? මං කියන්නම් අපි ඒගොල්ලන්ට පාටියක් දෙනවා. මොකද්ද? කටු චූටි, මට ඔයාට කියන්න පුදුම හිතෙන ආරංචියක් තියෙනවා. ඒ මොකද්ද? ආව් ඔයාට මේක කිව්වහම ගොඩාක් සන්තෝෂ හිතෙයි. ඔයාගේ යාළුවන්ට ලොකු පාටියක් ලෑස්ති කරනවා. පාටිය? නැන්දයි මාමයි මේ ගැන දන්නවද? ඇයි නැත්තේ? ඒගොල්ලෝ තමයි කිව්වේ. ඒගොල්ලන්ට ඕනේ ඔගොල්ලොත් එක්ක යාළු වෙන්න. ෂෝක්නේ, මම එන්නම්. ආ, පාටියට එන්න. කිඹුලොත් එක්ක? ඊයෝ! ඒගොල්ලෝ හිතාගෙන ඇති අපි මෝඩියෝ කියලා. කවුරුත් යන්නේ නැහැ. ඒ වුණාට පපි මට යන්න වෙනවා. ඒගොල්ලෝ බලාගෙන ඉඳී. හොඳට අසාවෙන් බලාගෙන ඇති. මම කිව්වනේ අපි කවුරුත් යන්නේ නැහැ. කටු චූටි මගේ යාළුවා. මට නොයා ඉන්න විදිහක් නැහැ. මේ අපි මේක කියලා පෙන්චට කියන්න ඕන. අරවන්න. පොඩ්ඩෝ මේවා ලායි කියලා කියන්න. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න මෝඩයලයා. අපරාදේ ඔයාගේ යාළුවන්ට දෙන්න තිබුණ නේද? ඒක නෙන්න. ආවනම් කොච්චර ෂෝක්ද? කිඹුල් අපිව දකින්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩව බේරගන්න ඕනේ. කන්නවක උඩට. අම්මා! ආ, මේ ස්කූටර රටින් ගනල්ලා වගේ. මම දැනගත්ත ඔයා ඒ කියලා මම දැනගත්ත දැනගත්තා. යන්න එපා. මොකද පාටියට ඉන්නේ නැද්ද? හරි, කිඹුල්ල කොයිකත් එකයි. මං හින්දනි මේ සීරම මං ඔයාව බේරගන්න. ඔයා තාමත් යාළුද? ඔව්, මං ඔයාගේ යාළුවා. කටචෝටි මාත් එක්ක තරහ නෑ. ඉදේවි මාළු ලෑල්ල වැඩේ කනවා. පොඩ්ඩු දුවන්න පොඩ්ඩු. අපි දෙන්න යාළුවෝ. යාලව දාලයන්න දුකයි. මට හැම වෙලේම ඔයාලව මතක් වෙයි. වැඩිපුරම ඔයාව.
අම්මා. අටි ජූටි පරිස්සමෙන් ගිහින් කිඹුල්ලෝ අනික් සත්තුයි එකට ඉන්න දවසක් ආවොත් අපි ඔක්කොටම එකට හිටිය හැකි නේද? ඒක කොච්චර හොඳද? ගිහින් එන්න. හරි, අපි හැමෝ එක්කම යාළු වෙලා ඉන්න ඕනේ. අදයි මට ඒක තේරුනේ. ඕ බෙන්ජෝ.